පුජිකර් මාතර අවසේ යෙදව උපකරණ කොහෙද හැදුවේ කැත්ත උදල් නන්න දෑ කැත්ත ඔක්කොම හැදුවේ අපේ ගම්වල තිබු කර්මාන්තශාලාවල කම්මලේ හැදුවේ දැන් ඒ කම්මල කොහොම කම්මල බැහුණා මහ කම්මලක් ඇරුණා මම පෙර කියපු ඔරුවල වාන සාස්තා ඒකත් විගුණා ඒකත් ඉවරයි දැන් කම්මලක් නැහැ මහ කම්මලක් නැහැ ඔක්කොම පිටින් ගියේ ලංකාවේ මෙලද බලක් තියෙනවා නම් කුජකර්මාන්තට උදළු ඕන කියලා ලඟුල් ඕන කියලා ට්‍රැක්ටරේ ඕන කියලා ඇයි ඒකවත් හදාගන්න බැරිද හදාගන්න බැරිද රස්සා දෙන්නත් පුළුවන් නම් වෙළඳ පොළක් තියෙනවා නම් කරන්න පෞද්ගලිකංශයකුත් ලංකාවේ ඇතුලේ ඉන්නවා නම් ආණ්ඩුව කියලා එකක් තියෙනවා නම් ඇයි ඒක පිටට දුන්නේ චීන කම්මල් තිබ්බා ජපානේ කම්මල් තිබ්බා ඉන්දියාවේ අපේ ගමේ කම්මල වගේ කම්මල එකක් කම්මල් තිබ්බා උන් මොකද කරේ ඒ පාලකයෝ මොකද කරේ උන් එහෙ කම්මල ලොකු කරා ඒක කර්මාන්ත ශාලාවක් කරා ඒකට ලේබල් එකක් හැදුවා ඒකට ලාංඡනයක් හැදුවා කම්මලේ තේලකන ගන්න යුනිෆෝම් එකක් දැම්මා පැකින් එකක් හැදුවා හතර එකක් ටිකේ කර්මාන්ත ශාලාවල කම්මර ලොකු කරලා බඩු හදලා වැඩි මඩ ටවුමට එව්වා අපි කෝච්චි ගෝණියක් විකුණලා ගිහිල්ලා උදළු තලයක් අරන් යන ඇයි ඔක ලංකාවේ හදන්න බැහැ එදා ජාතික ජනබලවේගේ ආණ්ඩුවක් අපි සැලසුම් කරලා තියෙනවා ආණ්ඩුවේ අපේ ආණ්ඩුවේ සැලසුම් කරලා තියෙනවා දවසෙන් දෙකෙන් විතර කරන්න බෑ මේ රටේ වෙනද පොලක් තිබේ නම් රැකී රක්ෂා දෙන්න හැකියාවුත් තියෙනව නම් මෙව හදා ගන්න පුළුවන්කම තියෙනව නම් අපි සැලසුම් කරලා තියෙනවා ක්‍රමානුකූලව මේ රටේ කුජි කර්මාන්තට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ලංකාවේම නිෂ්පාදනය කරන ක්‍රමවේදයක් හදලා මේ රටේ ගොවියට ප්‍රමිතියෙන් යුක්ත අනුමුදලකට අවශ්‍ය බාහන්න ටික දෙන්න අපි සැලසුම් කරලා තියෙනවා හොඳද නරක ඒ වගේ ආණ්ඩුවක් ඕන දෙපා කල්පනා කරලා බලන්න සිස්ටම් එක වෙනස් ක්‍රමයේ වෙනස් ආන් එහෙම අපෙන් අහිමි කරපුවා අපෙන් උදුරගත් ඒවා අපි ක්‍රමානුකූලව හැම එකක්ම පුළු පුළුවන් ඒවා ගේන්න බලන්න අපේ මේ රට බංකොලොත් තුනේ විශේෂයෙන්ම ඩොලර් අර්බුදයක් එක්ක අපිට අවුරුද්දකට ඩොලර් මිලියන 20ක් අවශ්‍යයි ඩොලර් බිලියන 20ක් අවශ්‍යයි පිටරටින් බඩු ලංකාවට ආනයනය කරගන්න ආනයනය කරගන්න ඩොලර් බිලියන 20ක් අවශ්‍යයි ඔබ දන්නවද ඒ ඩොලර් බිලියන 20ක් ඩොලර් බිලියන 2ක් විතර වියදම් වෙන්නේ කුෂිකර්මාන්තේට ආ කුෂිකර්මාන්තේට අවශ්‍ය දේවල් පිටරටින් මෙහාට ගේන මොනවද ගේන්නේ කිරිපිටි ටික පිටරටින් ගේනවා මුංගට ටික ඕස්ට්‍රේලියාවෙන් ගේනවා බීරුන් ටික ඉන්දියාවෙන් පකිස්තානයෙන් නෙදර්ලන්තෙන් ගේනවා කල්පනා කරලා බලන්න බීජ ටික තායිලන්තෙන් ගේනවා බීජ ටික මැලේසියාවෙන් ගේනවා ගොවිතැන් අවශ්‍ය යන්ත්‍රෝපකරණ චීනෙන් ගේනවා ජපානෙන් ගේනවා ජර්මනියෙන් ගේනවා ඩොලර් බිලියන දෙකක් යනවා කෘෂිකර්මාන්තයේ කෘෂිකාර්මික දේවල්ගේ ආහාරගේ ඉතින් මේක අපරාධයක් නේ ඉතින් ඒක මේක මෙහෙ කරන්න පුළුවන් සැලකිය යුතු ප්‍රමාණයක් ඔක්කොම කරන්න පුළුවන් කියලා අපි කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයක් මෙහෙ කරන්න පුළුවන් එදා අපි සැලසුම් කරනවා ඔය පිටට ඇදගෙන යන ඩොලර් මෙහෙ නවත්ත ගන්න අපේ සැලසුමක් තියෙනවා මේ රටේ කිරි අවශ්‍යතාවය 100ට 100ක් දවසෙන් හදන්න බෑ සැලසුම් කරම තව අවුරුදු 5ක් යනකොට මේ රටේ කිරි අවශ්‍යතාවයේ 100ට 100ක් ලංකාවේ නිෂ්පාදනය කරගන්න තැන්ට මේ රට ගෙනියන්න ඕනේ කියලා පිට තියෙන ඩොලර් මෙහාට ගේන ක්‍රම හදන්න ඕනේ පිටින් ගේන අර්ථාපල් නවත්ත ගන්න බලන්න ඕනේ මේ අර්ථාපල් නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ ඒ තැනට මේක ගේන්න මේ හදන එක පිටට යවන්න ක්‍රම හොයන්න ඕනේ අපේ අනිකට පෙර කෙටි කොහොමද යවන්නේ කියලා කල්පනා කරන්න ඕනේ ඒකට අගේ එකතු කරන්නේ කොහොමද කියලා කල්පනා කරන්න ඕනේ අලිගට පෙර කෙටියේ ගෙඩිය විදියට නෙවෙයි මේක සමාන ක්‍රීම් එකක් විදියට මේක ප්‍රීමියම් ක්‍රීම් එකක් විදියට යවන ක්‍රම හොයන්න ඕනේ ආන්න එක අපේ පරයය පරේෂ්ණාගාරකට සිද්ධ වෙන්න ඕනේ අපේ නාම කරුණාන සෝදර පැහැදිලි කරා එවැනි තොරතු ප්‍රමාණයක් කල්පනා කර බලන්න ලෝකයේ ගත්තම ආහාර සංස්කෘතිය විවිධයි ආහාර සංස්කෘතිය විවිධයි මධ්‍යම ඇමරිකාවට ගියාම යාළුවෝ ප්‍රධාන ආහාරයේ තිරිඟු ඉතියෝපියාවට ගියාම එකට ප්‍රධානම වගාව ආහාරය කේ අප්‍රිකාවට සමහර රටවලට ගියාම බාර්ලි දකුණු ආසියාවේ අපේ ප්‍රධානම ආහාරයේ බත් කෘෂිකර්මාන්තයත් එක්ක බැඳිලා මේ රටක් ලෝකයට කන්න දෙන්න පුළුවන් බිමක් මේක ඕන නිකන් හිතන්න
මේරටේ 2 කෝටි 20 ලක්ෂයක් ජනතාවක් ඉන්නවා. මේ 2 කෝටි 20 ලක්ෂයක් ජනතාවට දවසට තුන් වාරක් ලෙඩක් එනවා. ඒ ලෙඩේට කියන්නේ බඩගින්න කියලා. ඒ ලෙඩේට දෙන පහක් දෙකට තමයි ආහාර කියන්නේ. අපි දවසට 2 කෝටි 20 ලක්ෂයකට ආහාර දෙන්න ඕන. ඒ ආහාරපතේ වැඩි හරියක් පිර වෙලා තියන්නේ ලංකාවෙන් නෙවෙයි පිටින් එන දේවල් වලින්ම නම් කරගන්න පුළුවන් ඔය දේවල් වලින් නම් පිටින් ගේන්නේ ඇයි කියලා අපි අහන. අපි දවසට බත් පිටක් කීයක් බෙදන්න ඕනේ? බත් පිටක් බෙදන්න ඕනේ 6 කෝටි 60 ලක්ෂයක්. එක්කෙනාට තුන් බාරම. ආන්නේ කරන්න මේ පොරොත් බැරිද? මේ ගොවියට බැරිද? පුළුවන්. නමුත් මේ රටේ ගොවි ජනතාවට සාධාරණ ස්ටෝරි නෑ. තේවත් වලින් වතුකම් කරුවා. තේදරු නිලලලා ලෝකෙට යවනවා රසවත් තේ පානයක් විඳින්න. ඒ කට්ටිය තේ බොන්නේ ඒක විඳ විඳ. ඒ කට්ටිය විඳ විඳ බොනවා අපේ තේ වතු යායවල් වල ඉන්න අපේ වතු කම්කරු ජනතාව විශේෂයෙන්ම කම් අපේ දමිළ ජනතාව ඒ කට්ටිය විඳින්නේ ඒ කට්ටිය විඳෝ. මේ උඩ රට ගොවි ජනතාව එළවලු හදලා අර්ථාපල් හදලා රට වටේ බෙදා හරි හැමදාම මේව රසවට ගියලා ජනතාව රසට භුක්ති විඳිනවා. ඔවුන් මේව රසවත් වුණාට අපේ ගොවියගේ ජීවිත රසවත්. ගොවියගේ ජීවිත රසවත්. වා නීරස කරලා තියෙන. ආන්නේ කාලේ වෙනස් වෙන්න ඕනේ. එයාගේ රසේ භුක්ති විඳින්න ඕනේ. ගොවියක් ජීවිතේ විඳින්න ඕනේ. ඒ තැනට මේක වෙනස් කරන්න ඕනේ. අන්න එකට ප්‍රතිපත්තියක් සැලැස්මක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ ඉඳන් මේ ඉන්නේ පාලකයෝ නෙවෙයි. මේ ඉන්නේ දඩයක්කාරයෝ කියලා තේරුම් ගන්න. අපේ රටේ ජනතාව ගොඩක් වරද්දගෙන තියෙනවා. සමා වෙන්න ඕනේ කිව්වට මිනිහා නොමිනිහා තේරුම් ගන්න බැරි නම් වැඩක් නෑ. මිතුරා හතුරා තේරුම් ගන්න බැරි නම් වැඩක් නෑ. සමහරු මිතුරා කියලා ඇසුරු කරලා තියෙන්නේ සතුරෙක් බව තේරුම් ගන්නේ කල් ගිහිල්ලා නම්. ඒක හරි අවාසනාවක්. ඒක හරි ඛේදවාචකයක්. හතුරෙක් මිතුරෙක් කියලා තේරුම් අරගෙන මිතුරා කියලා තේරුම් ගන්න එයාට බලයක් දීලා කාලයක් යනකොට නම් තේරෙන්නේ මේක මහ පුදුම හතුරෙක් රටට හතුරුයි කියලා. ඒක අපරාධයක් ඛේදවාචකයක්. ආයේ වැරද්ද කරගන්න අයියා. මිතුරේ ඉන්නවා සැබෑ මිතුරා. එක පැත්තකට දාලා තියෙනවා මේක හතුරා කියලා. ඒකත් අපරාධයක්. ඇත්ත මිනිස්සු පැත්තකට දාලා හතුරා මිතුරා කරගෙන අවුරුදු 75ක් අපි ගමනක් ආවා. ආන්න එක වෙනස් කරන්න මිනිස්සු අඳුර ගන්න ඕනේ. අලංගමිනි හඳුර ගන්න ඕනේ. හොරකමෙන් වංචාවෙන් දූෂණයෙන් තොර එක අඳුර ගන්න ඕනේ. හැබෑ මේ රටට ආදරය කරන එක අඳුර ගන්න ඕනේ. හැබැයි දේශප්‍රේමී අඳුර ගන්න ඕනේ. හැබැයි ලෙසම මේ රටේ ජනතාව ගොඩ දාන්න වමනාවක් තියෙන මිනිහ අඳුර ගන්න ඕනේ. එහෙම කෙනෙක් අඳුර ගන්නවා නම් මේ රටේ ගොඩක් දේශපාලන ව්‍යාපාර නැහැ. එක ව්‍යාපාරයයි තියෙන්නේ. ඒක ජාතික ජනබලවේගයේ පමණමයි කියලා අපි ඔබට කියන්න සූදානම්. අපි ඒවට ඕන තරම් සාක්ෂි දීලා තියෙනවා. අන්තිම දුෂ්කර වෙලාවල් වල මේවා අතහැරලා නැහැ. මිනිස්සු දොස් කියද්දී පන්නද්දී කවදා හරි තේරුම් ගනි කියලා මේව අල්ලගෙන ආපු මිනිස්සු මෙතන ඕන තරම් ඉන්නවා. ඒ අල්ලගෙන ගියා. දෙන්නවා. අපි දැන් සතුටුයි. රටේ බහුතර ජනතාව මේ සත්‍ය තේරුම් ගන්න. හැබැයි අපි ඔබට එකක් කියනවා. මේක තේරුම් ගත්තේ නැති මිනිස්සු තාම ගම්බින් වල ඉන්නවා. ආන්නේයට තේරුම් කර දීම මගේ ඔබේ වගකීමක් කියලා කලකන්න. සමහරු ඉන්නවා. බඩු මිල කොතරම් වැඩි වුණත් මට නම් කමක් නැහැ කිකේ. බෙහෙත් රෝහල් වල නැති වුණත් මට කමක් නැහැ කියන කට්ටිය ඉන්නවා. එහෙම ඉන්න අපට අයිතිය. මේක වෙනස් කරන්න ඕනේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදර. මේ පාලකයෝ වනාහි ලංකාවේ මුන් පාලකයෝ නෙවෙයි මුන් දඩයක්කාරයෝ කියලා කිව්වයි දන්නවද? මුන් දඩයක් කරා. මොනවද දඩයක් කරේ? ගොවි ජනතාවගේ අයිතිය තිබුණ මේ රටේ දහස් ගණන් අවුරුදු අපේ අයිතිය තිබිච්ච බීජ දඩයක් කරලා දඩයෙන් බහුජාතික සමාගම් වලට අපේ ඉඩම් ටික දඩයම් කරලා බහුජාතික සමාගම් වලට දුන්නා. අපේ රටේ ජාතික කර්මාන්ත පද්ධතිය දඩයම් කරලා බහුජාතික සමාගම් වලට දුන්නා. මහ බැංකුව දඩයම් කළා. මහ බැංකුව දඩයම් කළා. වටිනා ජීවිත දඩයම් කළා. මේ ඉන්නේ පාලකෝනේ මේ දඩයක්කාරයෝ. ඉතින් සැබෑ පාලකෝ තෝරගන්න ඕන. මෙන්න මේ දඩයක්කාරයන් රට බේරා ගැනීම සඳහා තමයි මේ විදිහට අපි සංවිධානය වෙන්නේ. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.